අයිබෝවන් ඔන්න අද දවසෙත් අපි යාත්‍රා වැඩසටහනත් එක්ක ඔයගොල්ලෝ එක්ක එකතු වෙනවා තවත් අලුත් යාත්‍රාවක් යාත්‍රා කරවන්නට. අපොස සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවට සමගාමීව නොමිලේ පවත්වනු ලබන ඔන්ලයින් පුනරීක්ෂණ වැඩසටහන් මාලාව යාත්‍රා වැඩසටහන් මාලාවේ අලුත්ම වැඩසටහන අලුත්ම යාත්‍රාව අපි දියත් කරන්නට සූදානම්. මතකද ගිය සැරේ පාඩම, ගිය සැරේ යාත්‍රාව, ගිය සැරේ වැඩසටහන? අපි 11 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය පාඩම් ටික කතා කරන්න පටන් ගත්තා. 11 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් ටික කතා කරනකොට 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි කතා කරන්න පටන් ගත්තා. මොකද වෙළඳාම, වෙළඳාම කියන පාඩම කතා කළා. එතනදී අපි කතා කළා වෙළඳාමක් කියන්නේ මොකක්ද, ඒත් එක්කම ඒකේ කොටස් දෙකක් තියෙනවායි කියලා කතා කළා. ඒකේ වර්ගීකරණය කොහොමද වෙන්නේ කියලා කතා කළා. වෙළඳාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, ඒක දේශීය සහ විදේශීය. ඊට පස්සේ දේශීය වෙළඳාම කියන්නේ මොකද්ද, විදේශීය වෙළඳාම කියන්නේ මොකද්ද කියලා කතා කළා. ඊට පස්සේ දේශීය වෙළඳාම ආයේ කොටස් දෙකකට බෙදුණා, සිල්ලර සහ තොග. සිල්ලර වෙළඳාම කියන්නේ මොකද්ද, තොග වෙළඳාම කියන්නේ මොකද්ද, මේ අතර තියෙන වෙනස්කම් මොනවාද කියන එක කතා කළා. ඊට පස්සේ අපි කතා කළා විදේශීය වෙළඳාම, ඒකේ කොටස් දෙකයි, ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. අපි කතා කළා ආනයන වෙළඳාම කියන්නේ මොකද්ද සහ අපනයන වෙළඳාම කියන්නේ මොකද්ද කියලා. හරි, ඔය පාඩම ඔතනින් ඉවරද? නෑ නෑ නෑ, මේ පාඩම සෑහෙන්න විශාල පාඩමක්. ඒකත් එක්ක අපිට වීඩියෝ 7-8ක් කරන්න වෙයි කියලා මං කිව්වා. ඉතින් එහෙනම් 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. මේ පාඩමේ නම ආයි මතක් කරගන්නකෝ, වෙළඳාම සහ උපකාරක සේවා. මොකද්ද වෙළඳාම සහ උපකාරක සේවා? එහෙනම් ඒකේ පළවෙනි කොටස වෙළඳාම අපි කතා කළා ගිය වීඩියෝ එකේ. දැන් මේ වීඩියෝ එකෙන් මම සූදානම් වෙන්නේ උපකාරක සේවා කියන කොටස ආරම්භ කරන්න. එහෙනම් මං කිව්වා වීඩියෝ 7-8ක් යනවා කියලා මේ පාඩම කවර් කරන්න. එතකොට එක වීඩියෝ එකකින් මං ඉවර කළා නම් වෙළඳාම, ඉතුරු වීඩියෝ 6-7ම තියෙන්නේ උපකාරක සේවා ගැන. රයිට්. එහෙනම් අපි අද පටන් ගමු උපකාරක සේවා ගැන කතා කරන්න. මේ උපකාරක සේවා කියලා කියන්නේ විශාල විශේෂයක්. මේක අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි සංක්ෂිප්තව සාරාංශගත විදිහට තමයි ඔයගොල්ලෝගේ සිලබස් එකේදී මේ දේවල් කතා කරන්නේ. හරි. මොකද්ද උපකාරක සේවාවක් කියන්නේ? බලන්න වචනේ අරගෙන, උපකාරක සේවා. ඔයගොල්ලොත් උපකාරක පන්ති යනවා. උපකාරක පන්ති යන්නේ ඇයි? ඔයාට උදව්වක් ගන්න. ඒ වගේ උපකාරක සේවාවක් කියන්නේ මොකද්ද? උපකාරයක් කරන, එහෙම නැත්නම් උදව්වක් කරන සේවාවන් වලට අපි කියන උපකාරක සේවා කියලා. කාටද මේගොල්ලෝ උදව් කරන්නේ? ලෝකයේ තියෙන ව්‍යාපාරවලට ඒගොල්ලෝගේ කටයුතු හරියට කරගන්න තමයි මේගොල්ලෝ උදව් කරන්නේ. අන්න ඒ විදිහට උදව් කරන විවිධ අංශවලට අපි කියන උපකාරක සේවා කියලා. මොකද්ද? ලෝකයේ තියෙන විවිධ ව්‍යාපාරවලට මේ ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු කරගෙන යන්න උපකාරී වෙන, උදව් කරන විවිධ අංශවලට අපි කියන උපකාරක සේවා කියලා. එහෙනම් අපි නිර්වචනයක් ගොඩනගමු. මොකද්ද උපකාරක සේවාවක් කියලා කියන්නේ? ව්‍යාපාරවලට තමන්ගේ මෙහෙයුම් කටයුතු නිවැරදි ලෙස සිදු කරගෙන යාම සඳහා උදව් කරන, එසේත් නැත්නම් උපකාර කරන විවිධ අංශයන් අපි හඳුන්වනවා උපකාරක සේවාවන් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරවලට තමන්ගේ මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව හොඳින් කරගෙන යාම සඳහා උදව් කරන, උපකාර කරන විවිධ අංශයන් උපකාරක සේවා නම් වේ. රයිට්. උපකාරක සේවා කීයක් තියෙනවද? ඔයගොල්ලන්ගේ විෂය ධාරාව තුළ, ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තුළ කතා කරන්න තියෙන උපකාරක සේවා 4ක් ගැන. මොනවාද? පළවෙනි එක බැංකු සේවා, දෙවෙනි එක රක්ෂණ සේවා, තුන්වෙනි එක සන්නිවේදන සේවා, හතරවෙනි එක ප්‍රවාහන සේවා. ආයි ගැන බැංකු සේවා, රක්ෂණ සේවා, සන්නිවේදන සේවා සහ ප්‍රවාහන සේවා. ඔන්න ඔය කියන උපකාරක සේවා ටික තමයි අපි කතා කරන්න යන්නේ. හරි. අද දවසේ මම බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් බැංකු සේවා කියන මේ උපකාරක සේවාවේ කොටසක් කතා කරන්න. මතක තියාගන්න, මේ වීඩියෝ එකනොත් මට සම්පූර්ණයෙන් කතා කරන්න වෙන්නේ නැහැ. මේකේ කොටසක් තමයි කතා කරන්නේ. රයිට්. බැංකු සේවා. හරි. බැංකු සේවා කියන උපකාරක සේවාව ගැන කතා කරනකොට මොකද්ද වාණිජ බැංකුවක් කියලා කියන්නේ? ඕගොල්ලෝ අපි හැමෝම යනවා වාණිජ බැංකුවට, බැංකුවට යනවා ගිහිල්ලා සල්ලි දානවා, සල්ලි ගන්නවා. හරි. මොකද්ද බැංකුවක් කියන්නේ? වාණිජ බැංකුවක් කියන්නේ මොකද්ද? හරි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපි ගිහිල්ලා ඒ සේවාවන් ගන්නවා. හැබැයි අපි හරියටම මොකද්ද කියන දේ අඳුනගෙන නැහැ. වාණිජ බැංකුවක් කියලා කියන්නේ මොකද්ද? වාණිජ බැංකුවක් කියලා කියන්නේ ඉතිරි කිරීමේ ස්ථාවර සහ ජංගම
ගිනුම් පවත්වාගෙන යමින් ඒ ඔස්සේ විවිධ වූ සේවාවන් සපයනු ලබන බැංකු අපි හඳුන්වනවා වාණිජ්‍ය බැංකු කියලා. වාණිජ්‍ය බැංකු කියන්නේ මොකද්ද? ඉතිරි කිරීමේ ස්ථාවර සහ ජංගම ගිනුම් පවත්වාගෙන යමින් එකී ගිනුම් ඔස්සේ විවිධ වූ සේවාවන් සපයන බැංකු අපි හඳුන්වනවා වාණිජ්‍ය බැංකු කියලා. මතක තියාගන්න වාණිජ්‍ය බැංකුවක් අනිත් බැංකු වලින් මූල්‍ය ආයතන වලින් වෙනස් වෙන එකම දේ ප්‍රධානම දේ ජංගම ගිනුම් පවත්වාගෙන යාම. වාණිජ්‍ය බැංකුවකට විතරයි ජංගම ගිනුම් පවත්වාගෙන යන්න පුළුවන්. රයිට්. එතකොට මේ වාණිජ්‍ය බැංකු පවත්වාගෙන යන්න නම් නිකම් බෑ. මේකට බලපත්‍රයක් ගන්න ඕනේ, අවසරයක් ගන්න ඕනේ, බලපත්‍රයක් ගන්න ඕනේ. ඒ කොහෙන්ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ බැංකුව, මේ වාණිජ්‍ය බැංකුව පිළිගත් බැංකුවක් කියලා බලපත්‍රයක් නිකුත් කරනවා. බලපත්‍රයක් මේ බැංකුවට ලැබෙනවා. එහෙම බලපත්‍රයක් ලැබුණම බලපත්‍රයක් ලැබුණු වාණිජ්‍ය බැංකුව බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා කියනවා. එහෙනම් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් කියලා කියන්නේ මොකද්ද? ඉතිරි කිරීමේ ස්ථාවර ජංගම ගිණුම් පවත්වාගෙන යමින් ඒ ඔස්සේ සේවාවන් සපයන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවක් ලෙස පිළිගෙන බලපත්‍රයක් නිකුත් කොට ඇති බැංකුව අපි හඳුන්වන මොනවාද? බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා. ආයි කියන්නේ මොකද්ද බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් කියන්නේ? ඉතිරි කිරීමේ ස්ථාවර ජංගම ගිණුම් පවත්වාගෙන යමින් ඒ ඔස්සේ සේවාවන් සපයන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම බැංකුව වාණිජ්‍ය බැංකුවක් ලෙස පිළිගෙන බලපත්‍රයක් නිකුත් කර ඇති බැංකු අපි හඳුන්වනවා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කියලා. රයිට්. හරි. එතකොට ඔය කියන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සපයන සේවාවන් මොනවාද? අන්න ඔහොම කිව්වම ගොඩාක් දේවල් මතක් වෙනවා. බැංකු ගොඩාක් සේවාවන් සපයනවා කියලා. ඔය වාණිජ්‍ය බැංකු ගැන කතා කරනකොට මතක් වෙන උදාහරණ ටිකක් ඉස්සෙල්ලා කියන්නකෝ. මොනවාද? මහජන බැංකුව, ලංකා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, හැටන් නේෂනල් බැංකුව, කමර්ෂල් බැංකුව, ඊළඟට තව මොනවාද? පෑන් ඒෂියා බැංකුව, ඔය වගේ බැංකු රාශියක් තියෙනවා. රයිට්. සෙලාන් බැංකුව, ඔය වගේ දේවල්. එතකොට ඔය වාණිජ්‍ය බැංකු සපයන සේවාවන් මොනවාද? එතකොට ගොඩාක් දේවල් මතක් වෙනවා නේ. තැන්පතු සේවා, ණය සේවා, උකස් සේවා, භාණ්ඩාගාර සේවා, ඔය වගේ ගොඩාක් සේවාවන් තියෙනවා. හැබැයි ඔගොල්ලොගේ විෂය නිර්දේශයට අනුව, මතක තියාගන්න, විෂය නිර්දේශයට අනුව ප්‍රධාන වශයෙන් සේවාවන් දෙකක් ගැන කතා කරනවා. මොනවාද ඒ? ප්‍රධාන වශයෙන් කතා කරන සේවාවන් දෙක. මතක තියාගන්න, සේවාවන් දෙකයි නෙමෙයි තියෙන්නේ, සේවාවන් රාශියක් තියෙනවා. හැබැයි ඔයගොල්ලොගේ විෂය නිර්දේශයට අනුව ඕගොල්ලොන්ගේ මේ සාමාන්‍ය පෙළ සඳහා කතා කරන්නේ වාණිජ්‍ය බැංකුවල සේවාවන් දෙකක් ගැන පමණයි. මොනවාද ඒ සේවාවන් දෙක? පළවෙනි එක තැන්පතු ආශ්‍රිත සේවා. දෙවැනි එක මොනවාද? විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. හරියට හරි. තැන්පතු ආශ්‍රිත සේවයි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවයි. රයිට්. මම දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ තැන්පතු ආශ්‍රිත සේවාවන් ගැන. මොකද්ද තැන්පතු ආශ්‍රිත සේවාවන් කියලා කියන්නේ? මොකද්ද තැන්පතු ආශ්‍රිත සේවාවක් කියලා කියන්නේ? තැන්පතු ආශ්‍රිත සේවාවක් කියලා අපි කියන්නේ ඉතිරි කිරීමේ ස්ථාවර ජංගමාදී විවිධ ගිණුම් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකින්ට තමන්ගේ ඇති අතිරික්ත මුදල් තැන්පත් කිරීම සඳහා යකා ඒ ආකාරයේ ගිණුම් පවත්වාගෙන යාම සහ ගනුදෙනු කිරීම සඳහා ඊට ප්‍රස්ථාව සැලසීම සිදු කරනවා නම් අපි කියනවා ඒක මොකද්ද? තැන්පතු ආශ්‍රිත සේවාවන් සැපීමක් කියලා. ආයි කියන්න බලන්න. ව්‍යාපාරිකින් හෝ තනි පුද්ගලින් අතේ ඇති අතිරික්ත මුදල් තැන්පත් කිරීම සඳහා විවිධ වර්ගයේ ගිණුම් හඳුන්වා දෙමින් ඒ සේවාවන් සපයන එකට අපි හඳුන්වන තැන්පතු ආශ්‍රිත සේවා. ඔක තව ටිකක් අපි පුළුල් කරොත් ව්‍යාපාරිකින් සතුව ඇති, තනි පුද්ගලින් සතුව ඇති අතිරික්ත මුදල් තැන්පත් කිරීමට සහ ඒවා යොදා ගනිමින් ගනුදෙනු කිරීම සඳහා විවිධ වර්ගයේ ගිණුම් හඳුන්වා දෙමින් එකී ගිණුම් ඔස්සේ විවිධ වූ සේවාවන් සැපයීම අපි හඳුන්වන තැන්පතු ආශ්‍රිත සේවාවන් කියලා. රයිට්. ඔය තැන්පතු ආශ්‍රිත සේවාවන් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ගිණුම් තුනක් ගැන කතා කරනවා. ගිණුම් තුනක් ගැන කතා කරනවා. මොනවාද ඒ ගිණුම් තුන? පළවෙනි එක ඉතිරි කිරීමේ ගිණුම, දෙවැනි එක ස්ථාවර ගිණුම, තුන්වෙනි එක ජංගම ගිණුම. මොනවාද? ඉතිරි කිරීමේ ගිණුම, ස්ථාවර ගිණුම, ජංගම ගිණුම. රයිට්. දැන් මං යන්නේ ඔය කියන ගිණුම් තුන ගැන කතා කරන්න.
මුලින් අපි කතා කරමු ඉතිරි කිරීමේ ගිණුම ගැන. මොකද්ද ඉතිරි කිරීමේ ගිණුමක් කියලා කියන්නේ? ඉතිරි කිරීමේ ගිණුමක් කියලා කියන්නේ ව්‍යාපාරිකයින් හෝ තනි පුද්ගලයින් සතුව ඇති අතිරික්ත මුදල් කැමැති අවස්ථාවක තැන්පත් කිරීමට සහ ලබා ගැනීම සඳහා පවත්වාගෙන යන ගිණුම අපි හඳුන්වනවා ඉතිරි කිරීමේ ගිණුමක් කියලා. මොකද්ද ඉතිරි කිරීමේ ගිණුමක් කියලා කියන්නේ? ව්‍යාපාරිකයින් හෝ තනි පුද්ගලයින් සතුව ඇති මුදල් කැමැති අවස්ථාවක තැන්පත් කිරීමටත් කැමැති අවස්ථාවක ලබා ගැනීම සඳහා පවත්වාගෙන යන ගිණුම අපි හඳුන්වනවා ඉතිරි කිරීමේ ගිණුම් කියලා. රයිට්. එතකොට මේ ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන මුදල් සඳහා බැංකුවක් විසින් පොලියක් නිකුත් කිරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ සේවින්ස් account එකේ එහෙම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ඒ සඳහා ඒගොල්ලෝ යම්කිසි අනුපාතයකට අනුව පොලියක් ලබා දෙනවා. රයිට්. හරි. එතකොට මේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති කර ගැනීමෙන් අපිට තියෙන වාසිය මොකද්ද? පළවෙනි වාසිය තමයි මුදල් සඳහා ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? හිතන්නක අපි ගාව අතිරික්ත මුදලක් තියෙනවා, සල්ලි ටිකක් තියෙනවා, අපි ඕක ගිහලා අල්මාරිය දානවා. එහෙම නැත්නම් කොට්ටේ අස්සේ දානවා, එඳක් අස්සේ දානවා, ඔය කොහේ හරි දානවා. එතකොට ඕකට මොකද වෙන්නේ? ගෙදර ඉන්න අයම හිමින් 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 ඕකෙන් ටික ටික අරගෙන අන්තිමට බලනකොට සල්ලි ටික වාෂ්ප, සල්ලි ටික හොයාගන්න නැහැ. එහෙම නැත්නම් ගෙදරට හොරු පනීද කියලා බයයි. ගින්නක් එහෙම ආවොත් පිච්චිල සල්ලි ටික ඉවරයි. ගම් වතුරක් ආවොත් සල්ලි ගහගෙන යන්න පුළුවන්. ඔය වගේ ගොඩක් ප්‍රශ්න එනවා. හිතේ බයක් තියෙනවා සල්ලි අනේ ආරක්ෂාකාරී නැහැ, අනේ මොකක් වෙයිද සල්ලි ටික නැති වෙයිද ඔහොම. හැබැයි ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් පවත්වාගෙන යනවනම් ඒ සල්ලි ටික තියෙන්නේ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමේ, බැංකුවේ සේප්පුවේ. ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඒකට බැංකුව වග කියනවා ගින්නක් ඇති වුණාද, ගම් වතුරක් ආවද, ඒගොල්ලෝ ඒක ගෙවයි. ඒගොල්ලෝ සන්තකේ තියෙන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒකයි කියන්නේ මුදලේ ආරක්ෂාව තහවුරු වෙනවා. දෙවැනි එක, මේ සඳහා අමතර ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ පොලියක් ලැබෙනවා. ඒක වාසියක් නෙමෙයිද හිතන්නකෝ. ඔයා ගාව තියෙන සල්ලි ටිකක් ඔයා ගෙදර ඔහේ තියන් හිටියොත් ඔයාට සත පහක්වත් අමතරව ලැබෙනවද? නැහැ. හැබැයි ඔයා ඉතිරි කිරීමේ ගිණුමක ගිහිල්ලා සල්ලි ටික තිබ්බොත් ඔයාට යම්කිසි පොලියක් ලැබෙනවා. අතට වැඩිපුර ගාණක් හම්බ වෙනවා. ඒක හොඳයි. අමතර ආදායමක් ලැබෙනවා. රයිට්. ඊළඟ කාරණය, මේ ඉතිරි කිරීමේ ගිණුමකින් ඊළඟට ඔයගොල්ලොන්ට තියෙන වාසිය තමයි කැමැති අවස්ථාවක මුදල් තැන්පත් කරන්නත් පුළුවන්, කැමැති අවස්ථාවක මුදල් ලබා ගන්නත් පුළුවන්. ඔයාට ඕන වෙලාවක දැම්ම ඕන වෙලාවක මුදල් ගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඊළඟ වාසිය තමයි ATM යන්ත්‍ර සහ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය යොදා ගනිමින් කැමැති අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට සහ ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. වාසියක් නෙමෙයිද වාසියක්. ඒත් එක්කම හරපත් යොදා ගනිමින් ගනුදෙනු කරන්න පුළුවන්. හරපත් කියන්නේ ඩෙබිට් කාඩ්. රයිට්. මොනවාද හරපත් කියලා අපි ඉස්සරහට කතා කරන විද්‍යුත් මුදල් ගැන කතා කරනකොට දැනට මතක තියාගන්න, හරපත් නැත්නම් ඩෙබිට් කාඩ් භාවිතා කරලා ගනුදෙනු කරන්න පුළුවන්. ඒක වාසියක්. හරි. එහෙනම් මම කතා කළා ඉතිරි කිරීමේ ගිණුමක් භාවිතා කිරීමෙන් තියෙන වාසි. මොනවාද වාසි? පළවෙනි එක තමයි මුදලට ආරක්ෂාවක් ලැබීම. දෙවැනි එක අමතර ආදායමක් ලෙස පොලිය ලැබීම. තුන්වෙනි එක කැමැති වේලාවක මුදල් තැන්පත් කළ හැකි වීම හා කැමැති වේලාවක මුදල් ලබා ගැනීමට හැකියාවක් ලැබීම. හතරවෙනි එක මොකද්ද? ATM යන්ත්‍ර හෝ තැන්පත් කිරීමේ යන්ත්‍ර යොදා ගනිමින් කැමැති වේලාවක මුදල් ලබා ගැනීමට සහ තැන්පත් කිරීමට හැකියාවක් ලැබීම. පස්වෙනි එක හරපත් නැත්නම් ඩෙබිට් කාඩ් පාවිච්චි කරලා ගනුදෙනු කිරීමට හැකියාවක් ලැබීම. රයිට්. ඔන්න ඔය කියන වාසි ටික තමයි ඉතිරි කිරීමේ ගිණුමක තියෙන්නේ. ඔය හින්දා තමයි අපි කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් අපිට වැදගත් කියලා. හරි. මේ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්නේ කොහොමද? ඔන්න මම ඒක කතා කරන්න යන්නේ. ඔයාට ඕනේ දැන් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න. ඔයා මොකද කරන්නේ? ඔයා මුලින්ම යන්න ඕනේ වාණිජ බැංකුවට. ගිහලා කවුන්ට් එකට යන්න ඕනේ. ගිහලා කියන ඕනේ මිස් මට මෙන්න මෙහෙමයි ඉතිරි කිරීමේ ගිණුමක් සේවින්ස් account එකක් ඕපන් කරන්න ඕනේ, ආරම්භ කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ දෙන ෆෝම් සෙට් එකක්. ඔය ෆෝම් සෙට් එක මොකද්ද? පළවෙනි එක තමයි ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ ආයුධම් පත්‍රය. දෙවැනි එක තමයි ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන පුද්ගලයාගේ තොරතුරු ලබා ගැනීමේ ආකෘති පත්‍රය. රයිට්. හරි. තුන්වෙනි එක තමයි ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් දෙපාර්තමේන්තු පනතට අනුව ඔයා විසින් ලබා දිය යුතු ප්‍රකාශය. හතරවෙනි එක තමයි නෑ, හතරක් නෑ, තුනයි දෙන්නේ. හරි. එතකොට ඔය කියන තුන හම්බුනාම ඔය කියන තුන ඔයා මොකද කරන්න ඕනේ? පුරවන්න ඕනේ.
පුරවල ඉවරලා ඔයා ගන්න ඕනේ තව මුදල් තැන්පතු පත්‍රිකාවක්. මුදල් තැන්පතු පත්‍රිකාවක් අරගෙන ඒකත් පුරවන්න ඕනේ. රයිට්. ඊට පස්සේ ඔයාගේ ID එකත් එක්ක මේ ගිරුමක් ආරම්භ කරනකොට ඔයා අවම වශයෙන් සාමාන්‍යයෙන් තැන්පත් කරන්න ඕන මුදලක් තියෙනවා. අපි හිතමු රුපියල් 1000ක් කියලා. ආයේ රුපියල් 1000ත් එක්ක අර තැන්පතු පත්‍රිකාවේ ලියන්නේ. එතකොට මේ මුදල හෝ ඔයා ඊට වඩා දාන මුදල. ඔයා මුලින් දාන්නේ කීයක්ද කියන එක තමයි තැන්පතු පත්‍රිකාවේ ලියන්නේ. එතකොට අර කිව්ව පුරවන ලද ලේඛන 3යි ආකෘති පත්‍ර 3යි ඊට පස්සේ ජාතික හැඳුනුම්පතයි තැන්පතු පත්‍රිකාවයි ඊට පස්සේ තැන්පත් කරන මුදලයි ඔය ටික ඔක්කොම දෙනවා කවුන්ටර් එකේ ඉන්න මිස්ටර්. මිස්ටර් දුන්නාට පස්සේ මිස් ඔයාගේ account එක ඕපන් කරලා ඉවරලා ඔයාට පාස් පොතක් ලබා දෙනවා. ඒ පාස් පොත පාවිච්චි කරලා භාවිතා කරලා ඔයාට පුළුවන් ගනුදෙනු කරන්න. ඒත් එක්කම ඔයාගෙන් අහනවා ATM කාඩ් එකක් ඕනේද? ඕනේ කිව්වොත් ඔයාට ATM කාඩ් එකක් දෙනවා. දැන් නම් ගොඩක් වාණිජ්‍ය බැංකුවල ATM කාඩ් එකයි ඩෙබිට් කාඩ් එකයි දෙකම එක හා සමානව යනවා. එතකොට ඩෙබිට් කාඩ් එකක් ඕනේ කිව්වොත් ඩෙබිට් කාඩ් එකකුත් ඔයාට නිකුත් කරනවා. එතකොට ඔන්න ඔය කියන ආකාරයට ක්‍රමවේදයට තමයි අපි ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න ඕනේ. හරි. අපි ඉතිරි කිරීමේ ගිණුම් ගැන කතා කළා. ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වාසි මොනවාද? ඒක කොහොමද ආරම්භ කරන්නේ? හරි. ඊළඟට තැන්පතු ආශ්‍රිත සේවාවල එන දෙවනි ගිණුම් ජාතිය මොකද්ද? ස්ථාවර ගිණුම්. ස්ථාවර ගිණුම්. හරි. දැන් මම යන්නේ ස්ථාවර ගිණුම් ගැන කතා කරන්න. මොකද්ද ස්ථාවර ගිණුමක් කියලා කියන්නේ? ස්ථාවර තැන්පතු ගිණුමක් කියන්නේ මොකද්ද? නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමයි මේකේ තැන්පත් කරන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. ඔයා තැන්පත් කළොත් ඒ ගාන තැන්පත් කරාම තමයි. නිශ්චිත කාල සීමාවකට තමයි තැන්පත් කරන්න ඕනේ. ආ යම් කිසි කාලයක් තියෙනවා ඒ කාලේ ඉවර වෙනකන් ඔයාට සල්ලි ගන්න බෑ. නිශ්චිත පොලි අනුපාතයකට තමයි ඒගොල්ලෝ ඒ තැන්පතුව බාරගන්නේ. ඔන්න ඔහොම ගිණුමක් අපි කියනවා ස්ථාවර තැන්පතුවක් කියලා. එහෙනම් අපි නිර්වචනයක් ගොඩනගමු ස්ථාවර තැන්පතුවකට. නිශ්චිත මුදලක් නිශ්චිත කාලවකවානුවක් සඳහා නිශ්චිත පොලි අනුපාතිකයක් යටතේ තැන්පත් කළ හැකි ගිණුම ස්ථාවර තැන්පතු ගිණුමයි. මොකද්ද? නිශ්චිත මුදලක් නිශ්චිත කාලවකවානුවක් සඳහා නිශ්චිත පොලි අනුපාතිකයක් යටතේ තැන්පත් කළ හැකි ගිණුම ස්ථාවර තැන්පතු ගිණුමයි. ඒ කියන්නේ ඔයාගේ ගාව රුපියල් 105ක් තියෙනවා නම් අන්න නිශ්චිත මුදල 105යි. 105 විතරයි තැන්පත් කරන්න පුළුවන්. ආයි සැරින් සැරේ බෑ. 105 තැන්පත් කරනවා. ඊළඟට ඔය අවුරුදු 5කට තැන්පත් කරන්නේ. අවුරුදු 5ක් කරනවා ඔයාට ඒක ගන්න බෑ. ඊළඟට බැංකුවෙන් කියනවා හරි ඔයාගේ 105ට අපි අවුරුද්දට 112ක් පොලිය දෙනවා. ඔයාට අවුරුදු 5ට 112 ගන්න 160ක් පොලිය හම්බ වෙනවා. ඔන්න ඔහොම ගිණුමක් අපි කියන ස්ථාවර තැන්පතු ගිණුමක් කියලා. රයිට්. එතකොට මේ ස්ථාවර තැන්පතු ගිණුමක තියෙන වාසි මොනවාද? ඒක තමයි අපි කතා කරන්න යන්නේ. ස්ථාවර තැන්පතු ගිණුමකින් මුදල් වලට ඉතිරි කිරීමේ ගිණුමකටත් වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. ඇයි ඒ? ස්ථාවර තැන්පතුවක් කියන්නේ කල්පිරුණාට පස්සේ ඒ කාලවක වහන තුල අනිවාර්යෙන් බැංකුව ආපහු දෙන්න ඕනේ. ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුමකට වඩා වැඩි පොලියක් ඒගොල්ලෝ ගෙවනවා. එතකොට ඒගොල්ලන්ට වැඩි වියදමක් තියෙන ගිණුම් මාර්ගයක්. ඒකත් එක්ක ඒගොල්ලෝ සෑහෙන මාංශයක් දරලා ඒක ආරක්ෂා කරනවා. එහෙනම් ඉතිරි කිරීමේ ගිණුමකටත් වඩා මුදලේ ආරක්ෂිතභාවය වැඩි. ඒත් එක්කම පොලිය ඉතිරි කිරීමේ ගිණුමකටත් වඩා අමතර ආදායමක් අමතර පොලියක් ලබා ගන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමකට සාමාන්‍යයෙන් 104ක් 5ක් හම්බ වෙනකොට ස්ථාවර තැන්පතුවකට 112ක් විතර හම්බ වෙනවා. වාසියක්ද නැද්ද? වාසියක්. ඊළඟ එක ඔයාට ණයක් ගන්න ඕන නම් ඔයාගේ ස්ථාවර තැන්පතුවේ ඇපයක් විදිහට තියන්න පුළුවන්. ඔයාට ණයක් ගන්න ඕන නම් වාණිජ්‍ය බැංකුවෙන් ඔයා ස්ථාවර තැන්පතුවේ ඇපයක් විදිහට තියලා ණය ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ කාරණය මොකද්ද? ඊළඟ වාසිය ඔයගොල්ලොන්ට තියෙන මේ ස්ථාවර තැන්පතුව ගත්තට පස්සේ මේක තියෙනකොට මේ ස්ථාවර තැන්පතුවක් වාණිජ්‍ය බැංකුවක තියෙනකොට වාණිජ්‍ය බැංකුවේ විවිධ වරප්‍රසාද දෙනවා. ඒ වරප්‍රසාද වලටත් ඔයාට හිමිකම් කියන්න පුළුවන්. ඔන්න ඔය කියන වාසිහින්ද තමයි අපි කියන්නේ ස්ථාවර තැන්පතුවක් වැදගත් වෙනවා කියලා. ආයි කියන්න බලන්න මේ වාසි ටික පළවෙනි එක තමයි ඉතිරි කිරීමේ ගිණුමකට වඩා මුදලට ආරක්ෂාවක් ලැබෙනවා. දෙවෙනි එක ඉතිරි කිරීමේ ගිණුමකට වඩා වැඩි පොලියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනි එක ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. හතරවෙනි එක වාණිජ්‍ය බැංකුව විසින් ස්ථාවර තැන්පතු හිමියන්ට සපෙන් ලබන වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඔය ටික තමයි වාසි. ඊළඟට අපි කතා කරනවා ස්ථාවර තැන්පතුවක් කොහොමද ආරම්භ කරන්න. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරා. අපි දන්නවා දැන් ඒක ආරම්භ කරන්න කොහොමද. ඔන්න ස්ථාවර තැන්පතුවක් වඩා ආරම්භ කරන්න ඕනේ. ඔයා කොහොමද ඒක ආරම්භ කරන්නේ? ඔයා යනවා කවුන්ටර් කවුන්ටර් එකට ගිහිල්ලා මිස්ටර් කියනවා මට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඕනේ. අන්න ඒ වගේම යා ෆෝම් සෙට් එකක් දෙනවා. ඒ ෆෝම් සෙට් එක මොකද්ද? පළවෙනි එක
ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමේ ආයතන පත්‍රය. දෙවැනි එක ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන පුද්ගලයාගේ තොරතුරු ලබා ගැනීමේ ආකෘති පත්‍රය. තුන්වැනි එක ආදායම් දෙපාර්තමේන්තුවේ පනතට අනුව ඔයා විසින් ලබා දිය යුතු ප්‍රකාශය. රයිට්. ඔය කියන ලියවිලි තුන දෙනවා. ඔය තුන ඔයා ඉස්සෙල්ල වගේම පුරවන්න ඕනේ. පුරවලා ඉවරලා ඔයාට මේ ජාතික හැඳුනුම් පතත් එක්ක ඔයා තැන්පතු පත්‍රිකාවක් අරගෙන තැන්පතු පත්‍රිකාවේ ලියන්න ඕනේ ඔයා තැන්පත් කරන මුදල් ප්‍රමාණය නිශ්චිත මුදල කීයද කියලා. එතකොට අර ෆෝම් ටිකයි ජාතික හැඳුනුම් පතයි තැන්පතු පත්‍රිකාවයි ඔයා ස්ථාවර තැන්පතුවේ තැන්පත් කරන මුදල් ටිකයි ඔක්කොම කවුන්ටර් එකට දෙන්න ඕනේ. දුන්නට පස්සේ කවුන්ටර් එකේ මිස් ඔයාට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරලා ඉවරලා ඔයාට දෙනවා ස්ථාවර තැන්පතු සහතිකයක්. ඔය ස්ථාවර තැන්පතු සහතිකයේ තියෙන ඔයාගේ නම, ඔයා කීයද තැන්පත් කළේ, කොච්චර කාලයකට තැන්පත් කළේ, ඒ සඳහා ලැබෙන පොලිය කොච්චරක්ද, කොයි කාලෙද කල්පිරීමේ කාලය කියලා. එතකොට ඔයාට මේ කල්පිරීමේ කාලයෙන් පස්සේ මේ සහතිකය කවුන්ටර් එකට දීලා සල්ලි ආපහු ගන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඕක තමයි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේ ක්‍රමවේදය. හරි. දැන් අපි ඉතිරි කිරීමේ ගිණුම ගැන කතා කළා, ස්ථාවර තැන්පතු ගිණුම ගැන කතා කළා. ඊළඟට තුන්වෙනි ගිණුම් ජාතිය ජංගම ගිණුම්. මොකද්ද ජංගම ගිණුම් කියලා කියන්නේ? ජංගම කියන්නේ සාමාන්‍යයෙන් තැනින් තැනට යන මේක තැනින් තැනට යන ගිණුමක්ද? නෑ 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 නෑ. ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක්පත් භාවිතා කොට ගනුදෙනු කළ හැකි ගිණුම් අපි හඳුන්වනවා ජංගම ගිණුම් කියලා. මොකද්ද? චෙක්පත් භාවිතා කොට ගනුදෙනු කළ හැකි ගිණුම් අපි හඳුන්වනවා ජංගම ගිණුම්. එහෙනම් මේ ගිණුමත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් චෙක් එකක් පාවිච්චි කරලා විතරයි. රයිට්. මොකද්ද මේ ජංගම ගිණුම් වල තියෙන වාසි? පළවෙනි දේ, චෙක්පත් භාවිතා කර ගනුදෙනු කළ හැක. රයිට්. එක ලේසි, මුදල් නෑ, සල්ලි අල්ලන්න නෑ, කොලේ අත්තියන්නේ කොලේ පාවිච්චි කරලා කරන්න පුළුවන්. දෙවැනි එක, මුදල් වලට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. මේ චෙක් එකක් මගින් ලැබෙන්න ඕන පුද්ගලයාටම ලැබෙන්න අපිට සලස්වන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් මුදලේ ආරක්ෂාව වැඩිද නැද්ද? වැඩි. තුන්වෙනි එක, ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් මේ ජංගම ගිණුම් හිමියෙක් නම් ඔයා බැංකු අයිරා ණය පහසුකම ලබා ගන්න. මොකද බැංකු අයිරා ණය පහසුකමක් කියන්නේ? ඒ කියන්නේ ඔයාගේ ජංගම ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට බැංකුවේ අවසරය මත චෙක්පත් නිකුත් කිරීමේ හැකියාව. උදාහරණයක් විදිහට හිතන්න, ඔයාගේ ජංගම ගිණුමේ තියෙන 50,000යි. ඔයාට චෙක් ලියන්න ඕනේ සාමාන්‍යයෙන් යනකොට 75,000ක විතර, තව 25,000ක් වුණා. ඔයා බැංකුවේ මැනේජර්ව හම්බ වෙලා කියනවා මට මෙන්න මෙහෙම මෙහෙම ඕඩි එකක් දා ගන්න ඕනේ, බැංකුව අයිරා ණයක් ගන්න ඕනේ කියලා. මම මෙන්න මේක අනිවාර්යෙන් ගෙවනවා කියලා. එතකොට බැංකුවේ මැනේජර් කියනවා හරි, ඔයා චෙක් නිකුත් කරන්න අපි 25,000ක් වැඩිපුර දෙන්නම්. 75,000ක් වෙනකන් ඔයාට චෙක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි ඔයා මෙන්න මේ කාලය ඇතුළත මේක ආපහු පියවන්න ඕනේ කියලා දෙනවා. ඔන්න ඔය වගේ බැංකු අයිරා ණයක් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. රයිට්. හතරවෙනි චාන්ස් එක, හතරවෙනි වාසිය. මොකද්ද? ස්ථාවර නියෝග ගෙවීම් සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හැම මාසෙකම මොකක් හරි එකකට ගෙවන්න තියෙනවා නම් ඒක ජංගම ගිණුමෙන් ගෙවන විදිහට ඔයාට නියෝගයක් නිකුත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න, ඔයාට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඉන්ෂුරන්ස් එකේ ඔයා මාසෙකට සැරයක් ඔයා ගෙවන්න ඕනේ රුපියල් 1000 ගාන ගෙවමුක. අපි රුපියල් 10,000 ගාන ගෙවමුක. 10,000 ගානේ ඔයා ගෙනවා හැම මාසෙම රුපියල් 10,000ක් ඉන්ෂුරන්ස් එකකට මගේ ගෙවන්න. ඔයා එතකොට හොයන්න ඕනේ ඒ ඔක්කොම ජංගම ගිණුමෙන් ඉබේ ඔටෝ ගෙවෙනවා. රයිට්. ඊළඟට පස්වෙනි එක ඍජු ප්‍රේෂණ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඔයාට සල්ලි දාන්න ඉන්නව නම් එයාට ඩිරෙක්ට්ලි ඔයාගේ ජංගම ගිණුමේ චෙක් එකක් මගින් සල්ලි එවන්න පුළුවන්. එහෙනම් ඔය කියන වාසි ටික ජංගම ගිණුම් වල තියෙන මොනවාද ඒ වාසි? පළවෙනි එක චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්, මුදලට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා, බැංකු අයිරා ණය පහසුකම් ලබා ගන්න පුළුවන්, ස්ථාවර නියෝග ගෙවීම් සිදු කරන්න පුළුවන්, ඍජු ප්‍රේෂණ පහසුකම් ලබා ගන්න හැකියාවක් තියෙනවා. හරි. කොහොමද ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ? ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ අර විදිහටමද? නෑ, වෙනස්. ඔයාට ජංගම ගිණුමක් ආරම්භ කරන්න ඕන නම් ඔයාට ඕන විදිහට බෑ. අනිවාර්යෙන් ඒ වාණිජ්‍ය බැංකුවේ ජංගම ගිණුමක් තියෙන කෙනෙක් ඒ අදාළ ලියවිල්ලක් තියෙනවා, ඒක පුරවලා ඔයාව බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ. මේ හඳුන්වා දීම මත තමයි ඔයාට පුළුවන් වෙන්නේ ජංගම ගිණුමක් ආරම්භ කරන්න. ඔයාට ජංගම ගිණුමක් ආරම්භ කරන්න ඕන නම් ඔයා හොයා ගන්න ඕනේ බැංකුවේ ඉන්න ජංගම ගිණුම හිමියෙක්. එයා ලව්වා තියෙනවා යම්කිසි ලේක ලියවිල්ලක්, ඒකෙන් ඔයාව හඳුන්වලා දෙන්න ඕනේ බැංකුවට
ජංගම ගිණුමක් ආරම්භ කරන්න. එතකොට ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී ලියවිලි කිහිපයක් තියෙනවා. එකක් තමයි ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ ආයුධම් පත්‍රය, ජංගම ගිණුම ආරම්භ කරන පුද්ගලයාගේ තොරතුරු ලබා ගන්නා ආකෘති පත්‍රය, ජංගම ගිණුම් හිමියාව බැංකුවට හඳුන්වා දෙන අනෙක් ජංගම ගිණුම තියෙන පුද්ගලයාගේ හඳුන්වා දීමේ විස්තරය සහිත ආකෘති පත්‍රය. ඔය ටිකත් එක්ක ඔයාගේ ජාතික හැඳුනුම්පත දුන්නට පස්සේ ඒ දේවල් හරිනම් ඔයාට ජංගම ගිණුමක් ආරම්භ කරලා ජංගම ගිණුමට අදාළ චෙක් පොත ඔයාට ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි ජංගම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. එතකොට අද දවසේ මේ යාත්‍රා මේ වීඩියෝ එකේදී ඕගොල්ලෝ එක්ක අපි කතා කරන්න පටන් ගත්තා 11 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයන පළවෙනි පාඩමේ වෙළඳාම කොටස ඉවරයි ගිය වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ පටන් ගත්තේ උපකාරක සේවා කොටස කතා කරන්න. ඒ යටතේ අපි කතා කළා උපකාරක සේවාවක් කියන්නේ මොකද්ද, උපකාරක සේවාව වලට උදාහරණ මොනවාද. ඊට පස්සේ පළවෙනි උපකාරක සේවාව කතා කරන්න පටන් ගත්තා. මොකද්ද? බැංකු ආශ්‍රිත සේවා. මේ යටතේ කතා කළා වාණිජ බැංකුවක් කියන්නේ මොකද්ද, බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කතා කළා බැංකු වල තියෙන සේවාවන්, එහෙම නැත්නම් බැංකු වලින් සපයන සේවාවන් මොනවාද කියලා. සේවාවන් දෙකක් කතා කරනවායි කිව්වා. මොනවාද? තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. ඒ යටතේ අපි කතා කරන්න ගත්ත තැන්පතු ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවාවක් කියන්නේ මොකද්ද කියලා කතා කළා. ඒ යටතේ එන ගිණුම් වර්ග තුනක් තියෙනවා කියලා කිව්වා. මොනවාද? ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජංගම ගිණුම්. ඊට පස්සේ අපි කතා කළා ඉතිරි කිරීමේ ගිණුම් ගැන. ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකද්ද? ඒකේ වාසිය මොනවාද? කොහොමද ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්නේ? ඊළඟට කතා කළා ස්ථාවර තැන්පතු ගිණුම් ගැන. ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකද්ද? ඒකේ වාසිය මොනවාද? කොහොමද ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන්නේ? ඊට පස්සේ අපි කතා කළා ජංගම ගිණුම් ගැන. ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද? ඒකේ වාසිය මොනවාද? කොහොමද ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ කියලා. රයිට්. එහෙනම් අද දවසේ මේ වැඩසටහන, මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟටත් ඊළඟ වීඩියෝ එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ බැංකු ආශ්‍රිත සේවාවල පළවෙනි සේවාව වන තැන්පතු ආශ්‍රිත සේවා. බැංකු සේවාවල පළවෙනි සේවාව වන තැන්පතු ආශ්‍රිත සේවාවල ම කොටසක් තමයි. ඒ කියන්නේ ජංගම ගිණුම් කතා කරනකොට අපි කතා කළා මතකද, චෙක්පත් ගැන. චෙක්පත් ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න චෙක්පත් ගැන ඉගෙන ගන්න. හරි. එහෙනම් අද දවසේ මේ වීඩියෝ එක අපි ඉවර කරනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක. මොකද මේක සම්පූර්ණයෙන්ම ඕගොල්ලොන්ට නොමිලේ ලැබෙන්නේ. නොමිලේ අපි දෙන්නේ මේ දේ කරන්නේ වගේ සාමාන්‍ය පෙළට හොඳ රිසල්ට් එකක් ගන්න ඔයාට. තව ටික දවසයි තියෙන්නේ. ඒක හින්දා මේක බලන්න. පුංචි විනාඩි 30ක් 40ක් විඩංගු කරලා මේක බලන්න බැලුවයි කියලා පාඩු වෙන්නේ. ඔයා නොදන්න දෙයක් තියෙනවා නම් ඔයාට එකතු කරගන්න පුළුවන්. දන්න දෙයක් තියෙනවා නම් තව ටිකක් පොලිෂ් කරගන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ට කියන්න, දුවල පුතාලට කියන්න, හැමෝටම ෂෙයා කරන්න, මේක බලන්න කියන්න. ඒත් එක්ක පුංචි උදව්වක් විදියට මේ අපි කරන සමාජ සත්කාරය අගය කරන්න අපිට ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයා එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි, අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ටික් කරලා නොටිෆිකේෂන් එක ඕල් දාලා. රයිට්. එහෙනම් ඒ ටික කරන්න අපි සූදානම් ඊළඟ වැඩසටහනෙන් ඔගොල්ලොත් එක්ක චෙක්පත් ගැන කතා කරන්න. එහෙනම් අද දවසේ අපි සූදානම් මේ වැඩසටහන මෙතකින් නිමවට පත් කරන්න. අපොස සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විශේෂේෂයට සමගාමීව නොමිලේ පවත්වනු ලබන ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව යාත්‍රා වැඩසටහන් මාලාවේ මේ වැඩසටහනත් මෙතකින් අපි නිමවට පත් කරනවා. ඊළඟ වැඩසටහනෙන් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන්. එහෙනම් මේ විදිහට මේ යාත්‍රාවත් අපි නැවතරට සේන්දු කරනවා ඊළඟ යාත්‍රාවෙන්, යාත්‍රා කිරීමේ බලාපොරොත්තුවෙන්. එහෙනම් ගිහිල්ලා එන්නම් චෙක්පත් එක්ක ඊළඟ වැඩසටහනෙන් හමු වෙමු.